ආර්ථික විද්‍යාව අධ්‍යයනය කරන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් සූක්ෂම ආර්ථික විද්‍යාව හා සාරව ආර්ථික විද්‍යාව කියලා කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න අපිට පුළුවන්. සූක්ෂම ආර්ථික විද්‍යාව. සූක්ෂම ආර්ථික විද්‍යාව කියලා කියන්නේ ආර්ථික පද්ධතියක කුඩා ආර්ථික ඒකකයක් හෝ විචලනයන්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමයි. ආර්ථික ඒකකයක් විසින් තේරීමක් කර ලබන ආකාරය හා එම තේරීම නිසා හටගන්න ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමක් මෙහිදී සිදුවේ. සූක්ෂම ආර්ථික විශ්ලේෂණය සඳහා පහත මාතෘකාවන් යොදාගෙන හැකියි. භාණ්ඩයක ඉල්ලුම හා සැපයුම, එක් භාණ්ඩයක මිල, පාරිභෝගිකයෙකුගේ හැසිරීම, නිෂ්පාදන ආයතනයක හැසිරීම වගේ ප්‍රධාන මාතෘකාවන් අපිට සූක්ෂම ආර්ථික විශ්ලේෂණය සඳහා යොදා ගන්න පුළුවන්. සාර්ව ආර්ථික විද්‍යාව. සාර්ව ආර්ථික විද්‍යාව කියන්නේ ආර්ථික පද්ධතියක සමස්ත ආර්ථික ඒකකයක් හෝ විචලනයන්ගේ හැසිරීම අධ්‍යයනය. සූක්ෂම ආර්ථික විද්‍යාව කියන්නේ එක් කුඩා ඒකකයක. නමුත් සාර්ව ආර්ථික විද්‍යාවේදී සමස්ත ආර්ථික ඒකකම හැසිරීම අධ්‍යයනය කරනවා. ඒ කියන්නේ කිසියම් ආර්ථික පද්ධතියක් සමස්තයක් ලෙසගෙන එහි ව්‍යුහයේ සාධනය හා හැසිරීම පිළිබඳ විශ්ලේෂණය කරනවා. සාර්ව ආර්ථික විද්‍යාවට අයත් ප්‍රධාන මාතෘකාවන් හැටියට ජාතික නිෂ්පාදිතය කියන්නේ සමස්ත නිමැවුම, උද්ධමන, විරකියාව, ගෙවුම් ශේෂය, විනිමය අනුපාතය වගේ ප්‍රධාන මාතෘකාවන් අපිට සාර්ව ආර්ථික විද්‍යාවෙන් දක්නට ලැබෙනවා.